හැමදාම ඉතින් කඳුලත් එක්ක ඉන්න බැහැනේ ජීවිතේ දුක සතුට කියන දේ එක එක කාලෙට වෙනස් වෙනවා. ඉතින් ඒ නමුත් එහෙම වෙන්න බෑනේ ඉතින් අපේ ජීවිතේ ගලාගෙන යා යුතුයි. එක තැනක නතර වෙන්න බෑ කඳුලක් නිසානේ. බොරු බැඳීම් වලින් ඈත් වෙන එක ජීවිතේ ලොකු සැනසීමක්ද? අපොයෝ. තමනල්ලුන ඉතින් එක මලක විතරක් නෙමෙයි නීනේ නේ. හැම මලකම රොන් ගන්නවා ඉතින් ওই සමනල්ල. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවේ කියන්නේ බෑ. මගේ ජීවිතේට කිසිම කෙනෙක් අහම්බෙන් ඇවිත් නැහැ. මහරක් වෙලාවට තනිකම හොඳයි කියලා හිතන වෙලාවලුත් තියෙනවා නේද ඕනම කෙනෙක්ට. කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. ජීවිතේ මල් කියලා කියන්නේ තනියෙන් ඉන්නකොටද බැඳලා පස්සේද? ඒක ඉතින් අපේ අතේ තියෙන දෙයක්. කොයි කාලෙත් ඉතින් මල් වත්තක් විදිහට තියාගත්තම ලේසි නේද? දහසක් වනමල් මැද්දේ එක මලක් ප්‍රාර්ථනා කරන සමනල්ලු ඉන්නවද ලංකාවේ? ඔයාගේ සමනල්ලු ගැන නම් ඉතින් සමනල්ලුන ඉතින් එක මලක විතරක් නෙමෙයි නීනේ නේ හැම මලකම රොන් ගන්නවා ඉතින් ওই සමනල්ලු. බැරි වෙලාවත් එක මලකට විතරක් පෙම් කරන සමනලෙක් හම්බුනොත් තමන්ගේ කියලා ලියා ගන්නවද? ඒක ඉතින් අහන්න ඕනේ සමනලයාගෙන් තමයි. ඔයා ලියා ගන්න නැද්ද? දැන් ඉතින් මට ඒකට අවස්ථාවක් නැහැනේ. මං පොතෙත් අස්සම් කරලා මං හිතෙත් අස්සම් කරලා කෙනෙකු තෝරගෙන ඉවරයි. බඳිනවා කියලා කියන්නේ සින්නක් කරව ලියා ගන්න එකද? එහෙම නැත්නම් කොටස් වශයෙන් ලියා ගන්න එකද? ඉතින් ඒක මේ හැමදාටම ලියා ගන්න එකක් හින්දා මං හිතන්නේ ඒක සින්නක් කරටම ලියා ගන්න එකක් කියලා. ජීවිතේ තිබ්බද කොටස් වශයෙන් ලියා ගන්න ඕනේ කියලා හිතන ආදරය? ඒ ඉතින් කොටස් වශයෙන් යන්නේ. තිලිනාට කියද ඒක? ඔයාගේ සරල ජීවිතය තුළට සරල කෙනෙක්මද සෙට් වෙන්නේ? සරල කෙනෙක් ඇතුළට සරල කෙනෙක් ම සෙට් වෙනවා කියලා කියන්නත් බෑ නේද? හිත තියෙනවා නම් ජීවිතේ විඳින්න අවස්ථාව තියෙනවා නම් ජීවිතේ විඳින කෙනෙක්ද? උතේ අපි හැමෝම ඉතින් කැමති ජීවිතේ විඳින්නනේ. අපේ රාමුවතුල අපි තෝරාගත්ත ජීවිතේ විඳින්න ඕනේ. ඔයා ආදරය කරන කෙනාගේ නමේ මුල් අකුර මොකද්ද? හස්බන්ඩ්ගේ නම නේ ඉතින්. එයා රංගවීර කෝ. ලෝකේ සුන්දරම ආස්වාදය තනිකමද? සමහරක් වෙලාවට තනිකම හොඳයි කියලා හිතන වෙලාවලුත් තියෙනවා නේද ඕනම කෙනෙක්ට. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවේ කියන්නේ බෑ. ඇයි ඒ? එහෙම කොහොමද ඉතින්? සාමාන්‍යයෙන් පුරුද්දකට පාළුවට තනි වෙන කෙනෙක්ද? නෑ එහෙම වෙන්නේ නෑ. ඔයා ආදරය කරමු කෙනා දාලා ගියොත් මම ජීවිතේ තනියම ඉන්නවා කියලා හිතපු කාලයක් තිබ්බද? අපෝ නෑ. ඇහැට කඳුලක් කාවට පස්සේ ඒ කඳුල මකලා දාලා ආයෙ ජීවිතේ පටන් ගන්න කෙනෙක්ද? ඔහු ඉතින් හැමදාම ඉතින් කඳුලත් එක්ක ඉන්න බැහැනේ ජීවිතේ දුක සතුට කියන දේ එක එක කාලෙට වෙනස් වෙනවා. ඉතින් ඒ නමුත් එහෙම වෙන්න බෑනේ ඉතින් අපේ ජීවිතේ ගලාගෙන යා යුතුයි. එක තැනක නතර වෙන්න බෑ කඳුලක් නිසානේ. කඳුල හැදිලා තියෙන හැඟීම් වලින්ද වතුර බින්දුවකින්ද? හැඟීම් වලින් නේද? ඒ හැඟීම් 100ට ගාණක් එකතු වුණාට පස්සේ කඳුලක් වැටෙනවනේ. ඔයාටත් එහෙම කඳුළු වැටලා තියෙනවද? ඔව් ඉතින් එහෙම නැතුනොත් මම බෝනික් එක් වෙනවානේ. ගෑණියකගේ විශ්වාස කරන්න භයානකම දේ කඳුළුද හිනාවද? ඒක ડિපෙන්ඩ් නේ. ගෑණිය කඩනකොටද අපි බය වෙන්න ඕනේ? එහෙම නැත්නම් හිනා වෙනකොටද? ඒක ડિපෙන්ඩ්. සමහරකට කඳුළුට බය වෙන්න හිනාවට බය වෙන්නත් පුළුවන් අඬනකොට බය වෙන්නත් පුළුවන් නේ. බොරු බැඳීම් වලින් ඈත් වෙන එක ජීවිතේ ලොකු සැනසීමක්ද? අපොයෝ. ආදරයට වයස ප්‍රශ්නයක්ද? නෑ. ආදරේ කියන්නේ වයසට ගැළපෙන විදිහට කරන්න ඕන දෙයක්ද? ඔව්. ඔයත් ආදරේ වයසට ගැළපෙන්න කරන කෙනෙක්ද? ඔව්. ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක්ව ලං කරගන්න එකද ලේසි? එහෙම නැත්තම් ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක් ලං කරගන්න එකද? ඒ දෙකටම මම කැමති. ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක් වුණොත් එයාට ලේසි වෙයි මාවත් තේරුම් ගන්න. පොරොන්දම් බලලා කේන්දර බලලා ජීවිතර කෙනෙක් තෝරගන්න එකද හොඳ? එහෙම නැත්තම් හිතේ මන අපිට බඳින එකද? ඔය දෙකටම මං කැමති. නොලබෙනවා බව දැන දැනම ජීවිතේ ආදරය කරන ආදරවන්තයන්ට මොකද කියන්නේ? ඒක ඉතින් ඒගොල්ලන් කැමත්ත නේද? බැරි වෙලාවත් වැලන්ටයින් කියලා ඩේ එකක් තිබ්බේ නැත්තම් ආදරය කරන්න දවසක් ඕනේද? නෑ මං නම් කියන්නේ ආදරය කරන්න දවසක් ඕනේ නෑ. ගොඩක් අයට අපිව මතක් වෙන්නේ එයාලා තනි වුණාමද? සමහරක් වෙලාවට ඔව්. වචන වලින් කියා ගන්න බැරි සමහර දේවල් හිත ඇතුලේ තියන් ඉන්න ගෑණියක්ද? මම නම් ඉතින් හිතන දේවල් නම් කියලා තමයි. එහෙම කියලා ඉවරලා එහා පැත්ත කෙනාගේ ඇස් වලට කඳුලක් ආවොත් ඒක ඉතින් කරන්න දෙයක් නෑ ඉතින්. හිත හයිය ඒ වුණාට හැම් පුංචි දෙයකටත් අඬන ගෑණියක්ද? ඔව් සමහරක් වෙලාවට.
කෙටි කාලෙකදී හමු වෙලා ජීවිතයට ආපු ලස්සනම හිණයක් වට තියනවාද? එහෙම නැහැ. කාසි හොයන්න ලේසි. හැබැයි සල්ලි තියෙන යාළුව හොයන්න අමාරුද? මොකද සල්ලි තියෙන යාළුව? යාළු කමද වටින්නේ? එහෙම නැත්තම් කාසිද වටින්නේ? යාළුවෙක් වුණාම වටිනවා. මොකද ඒකේ නම් අපි වෙනේ ඕනම වෙලාවක ඉන්නවනේ. ඔයාටත් එහෙම යාළුවෝ ඉන්නවද? අපුයි ඔව් ඉන්නවා. යාළුවෙක් කියලා කිව්වම ඕනම දෙයකට පාවලා දෙන්න පුළුවන් ඕනම දෙයකට බෙල්ල තියන්න පුළුවන් යාළුවෙක් ඔයාටත් ඉන්නවද? ඕනම දෙයක් පාවලා දෙන යාළුවෝ? එහෙමයි වුන්නේ නැහැ මට. Oh my god. ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන යාළුවෝ ඉන්නවද? ඔව් ඉන්නවා. අහම්බෙන් ඇවිත් ජීවිතේ කියලා දීපු කවුරු කෙනෙක් ඔයාගේ හදවතෙත් ඉන්නවද? මගේ ජීවිතේට කිසිම කෙනෙක් අහම්බෙන් ඇවිත් නැහැ. කන්නාඩි දාන, මේකප් දාන, ඒ වගේම කොණ්ඩේ ටිකක් පිටිපස්සට තද කරලා බඳින ගෑල්ලාමගේ අමුතු ලස්සනක් තියෙනවද? ඒකකින් දන්නේ ගීත ඔයා තමයි. ජීවිතේ අතරමඟකදී හම්බෙච්ච සමහර කතා තියෙනව නේද? නැවතීමේ තිත තියන්න බැරි. ඔව් උනේ හැමෝටම තියෙනව නේද? ජීවිතේ නව කතාවක්ද කෙටි කතාවක්ද? දෙකම නෙවෙයි. Oh my god. ඔයාගේ ජීවිතේ ආදරේ කියන එක කොතනද තියෙන්නේ? ආදරේ නැත්තම් මේ ලෝකේ පැවැත්මක්ම නැහැ නේ.